මේ අනුෂීත කෙලෙස් වර්ෂ බොහෝ ගණනාවක් වුණ තැන්ගිලා තියනවා අපි දන්න තියන බව හැගිලා ඉතින් අපේ හිතේ අපි ගාවේ හෙම කෙලෙස් නෑ කියලා නමුත් හැංගිලා තියෙනවා මේ එක අවස්ථාවක සඳහන් කරනවා අපි බෝසතාන්නන් වහන්සේම එක කලෙක දිහානු උපදෝලා රාගය යටපත් කරලා උන්හසේ බඹල හොඉපුදුනාා දේර්ග කාලයක් බඹල හිටියා. බබලෝ කිසිම කාමුක ක්‍රියාවක් බබලුවෝ නැහැ. දෙව්ලවන දිවියංගනාව ඉන්නවා. බබලෝ දිව්‍යංගනාව නැහැ. තින් කාලාන්තරයක් කල්පගනන්න බබලෝ ආවිශ්‍යය තරන් දීර්ඝ කාලයක් රාගයෙන් වෙන් වෙලා බumbleලෝ ඉඳලලා නැවත මනුසලෝකැඇවෙල් ඉිපදුණා. රජගෙදර රජ බිසවගේ කුසේ. කාන්තාවන්ට කොයිතරං අප්‍ර සන්නද කාන්තාව කොයිතරං අප්‍රිය කරනවාද බඹ ලොඉදල නයාාව. ඒ නිසා මේ දරු පැටියා අම්මටවත් වඩාගන්න බෑ. අතරගත්තොත් අටනවා. කිරිපොුවන්ට හැටියෙකුත් නෑ. එතරම්ම කාන්තාවන්ට අප්‍රියයි. නමුත් කිරිපෝල ලොකුමහත් කරන්නුවනෑ. රජුරු උපායක් පාවිච්චි කරලා කාන්තාවන්ට පිරිමියයවාගේ අඳු අන්දලා පිරිමියකුගේ පෙනුමතියල තමයි. දරවා කාාවගේ අතර දීල කිරිපපුවන්නේ. කාලයක් මෙහෙම හැදවා. ලොකු නාගයා අවෞරුදුදාශසයේ දහටවාගේ වයිසරතාව. කාන්තාවක් දිහා හැක් කැරලවත් බලන්නේ. තියමම විවේකීව තැනක තමයි හැසිරෙන්නේ. නැමුත් තරුණ වශරයන පුතා රජකමට පත් කරඩ විවාහ කරවඩුවනෑ. තාත්තර තියෙන ලොකුම පශ්නය තමයි පුතා යවාහකරවන්නේ කොහොමද කියන එක. එකදවසක් කල්පන කර කර හිටිය. තරුණ නාටිකාංගනක්දක රජුරු බොහෝම බරපතර කල්පනාවක ඉන්නවා. ඇ ගිහිල් රජරුවගේ එඇහවෝ මහරජය. මොනවාගේ කාරණාවක් නිසාව බොහන්සේ තර මේ තරන් කල්පන කරනව. ඇයට සඳහන් කලා පුතා ගැන කාරනාව. ඇය සඳහන් කරනවා ස්වාමීනී කෝේ තරන් කල්පනා කරන දෙයක් නෙමෙයි. මහරජතුමාට අවශ්‍ය තතුනුව විිහාවෙන වදකින්ද. ඒ මම් බාරගන්නන් ඔබතුමාය ගැන හිතැන්ඩ හිතන්ඩ පාහ මේ කාන්තාව ටිකටික ටිකටික කුමාරයයාගේ චරිතය අධ්‍යයනය කළා අධ්‍යයනය කරලා සේවක සේවකයන්ගෙන් ඇහුවා මෙ කැමති වඩාත් කැමති දේවල් මො වරයාසයි ගීතාහඩ කාන්තාව සේවකයන්ට කිවා මම ඇතට ගලා රෑට ගීතයක් කියවා. ඒයට කුමාරයා දක්වුණ ප්‍රතිචාය මකක්ද කියල මට කියන්න ඕනේ. ඇ බොහෝම මිහිරි හඩින් ගීතයක් කීවා. ඔ කුමාරයා බොහෝම අවධානය ඒකට සවන් යොම් කරගෙන හිටිය. පහු දසේවකයකිවා බොහො ආසාාව කහගෙන හිටිය කියලා ඇ ටික ටි ටි ටක ිකටික මාලිගාවට ලංගවවි ලංවවිී ලංව දවසින් දවස දවසිින් දසම ගීතහන් ලගින් ලගින්න්න හනවා. එක දවසක් රජ මිදුලෙ මෙැහෙනවා ඒවෙලා ව්‍යහෝ කෞුද මේ ගීතික කියන්නේ ගොලිකව තරුණ කාන්තාව ඇඒ එ හෙන්ට මෙ හැටිකීවා ඉටමසේ දැන් ඇය තමන්ගේ කුටියට මේ එක්කාවා තැන් ඇය ගීත කියනවා කුමරයාගී තහනෝ ඇ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමෙන් නොයෙක් නර්තන ඉදිරිපත් කර කරා කුමාරයාගේ සන්තානය පතුලේ තැන්පත් වෙලා තිබිච්ච මෙන්න මේ රාගය නෙමති අනුසවය ධර්මතාාවී මතු වෙලා තිබුණෙම නෑ එක උද්දීපනය කලාා ඊට පස්සේ මහකල්පනා කරනවා මාවිඳින්නා වූ මේ රසේ මේ ලෝක වෙන කිසිම පිරිමියකුට එපා මට විතරමයි මේ රසේ ඕන්නේ. ඒ නිසා කඩුවක් අරගෙන වීදි බැහැලා හම් වෙන් හම් වෙන පිරිමියා මරන්න පටන් ගත්තා. මාවිදින මේ රසේ වෙන කිසි පිරිමියකුට එපා. ඒනිසා රජුරුවන්ට පුතා නගරේතියාගන්නක පමහකරදරයක් වෙලා රාජීම පාපිටවාහ කරඩ සිද්ධරුුණා. කට මුලින් හිටිය කොහොමද අම්මකින් කිරිබී වේවත් නෑ. පස්සේ යනකොට කාන්තාව මිස පිරිමියෙක් පෙන් හඬ බැරූගිය. එතකොට මේ කාමුකත ්‍රෂ්නාව කියන එක නැතිම කරලද මෙ හිටිය නැතියෙනවා. බවත්්‍රයේ දීර්ග වශයෙන් කාමසේවනය නොකරපු නිසා මේ තත්ත්වය ඉස්මතු වනේ නෑ. නොත් ඉස්මතුෙන්ට කාරණාවක් එළමිච්ච ගමන් දක ඉස්මතු වෙන අන් සියලු දෙනට වඩ හි දරුණු විදිට.